කොවි රෝගීන් හා මරණ සංඛ්‍යාව යලිත් වැඩුවනෝ. අප්‍රේල් මාසේ කොවිඩ රෝගීන් එක්දා හත් සය තිස්සකුත් කොවි් මරණ විසිහයක් තිබුණ. මැයි මාසේ රෝගීන් සංඛ්‍යාව හාරසිය හැත්ත දෙකට අඩුණා. මරණ දහතුනයි. ජූනි මාසේ කොවිඩ් රෝගීන් දෙසය අසූතුනයි. මරණ තුනයි. නමුත් ජූලි මාසේ කොවිඩ රෝගීන් යලිත් වැඩිවෙලාතියෙනවා එක්දා සෑසිය දාසයකට. මරණ තිස් පහ. මේ මරණ තිස්පැහැන් විසි අටක් සිදනේ ජූලි දහටවෙනි දෑම් පස්සේ. මේ දිහා බැලුහම්ම තවත් එක කරුණත් තිබෙනවා, චේෂයම්ම කොවිඩ් එන්නත දීම ගන්න. පලවෙනි වටේදී මිලියන දාහත, කොවි් එන්නත් ලබාගත්. දෙවනි වටේ එක මිලියන දාහතරකට අඩුනා. තුන් වෙනි වටේ කොවිඩ එන්නත ලබාගෙන තියෙන්නේෙ මිියන අටයි. අතරවෙනි එන්නත ලබාගෙනතියෙන්නේෙ. විසිදහස් හයසය විසිතුන. එහෙනම් තුම්වෙනි වතාවත් අතරනිවතාවෙක් එන්නත්ත ගත්ත ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. විශේෂයෙන්ම බස්නාහිර පලාතේ. එ නිසා එන්නත්ත ගන්න එක ඇලිත් වැඩිකරන්ට තිබෙනවා. දැනට ලංකාවේ තියෙනවා එන්න අත තව මිලියන අටක්. ඒක ඔක්ක දොබර මාස වෙනකං අපිට යොදවන්ට පුළුවන්. මේ මිලියන අටම අපිට ඔක්තෝබර මාසේ දවසංක්‍රන්ට බැරි වෙනවා. ඒ නිසා කොටසක් වෙන රටකටදෙන්ට සිදුවෙනවා. මේ එන්නත ගෙනාවේ ඔබ වෙනුවකි. ඒ නිසා දැම්ම විශේෂයෙන්ම එන්නත ලබාගන්න කියලා හැම එක්කෙනගෙන්ම මං ඉල්ලීමක් කරනවා. විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යන්සේ මේ පිළිබඳ තවත් උපදෙස් දෙනවා. ඒ උපදෙස් අනුව ක්‍රියාකරන්න සෞඛ්‍ය අමාත්‍යන්සේ එන්නත ගන්න ප්‍රමාණය වැඩිකරන්ට ක්‍රියාකරගෙන යනුව. කරුණා කල්ලා මේ අවස්ථාවේදී සෞඛ්‍ය ගැනහිතලා ක්‍රියා කරන්න. මේ රටට යළිත් කොවි් වසංගතයෙන්ට අවස්ථාවක් දෙට එපා.